අද රුපියල ශක්තිමත් වෙලා තිනෝ කවුරුත් නොහිතපු විදිහට. රට තිබිච්ච හැටි අපිට මතකයිනේ. පෝලිං වල මිනිස්සු මැරිච්ච යුගයකදීනේ ජනාධිපතිතුමා තනියම අභියෝගේ බාරගත්තේ. එතන ඉඳන් අද රට ගමනක් ඇවිල්ලා නැද්ද? අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැහැදිලිව කියලා තිබුණා, වැල් පාලමේ මගත් දුරට ආවනම් ඉතුරු ටික යන්නත් වෙන්නේ වැල් පාලමේම තමයි කියලා. ජනාධිපතිතුමා කියපු දේ එතුමා පිළි අරන් තියෙනවා, වැල් පාලමේ යන්න වෙන බව පිළි අරන් තියෙනවා, ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල කරන්නට වෙන බව පිළි අරන් තියෙනවා. එතුමා පිළි අරන් තියෙනවා ජනාධිපතිතුමා මේ යන ක්‍රමය වැඩපිළිවෙල හරි කියලා. ජනතා විමුක්ති පෙරමුණත් කාලයක් හිටියා 39 දෙනෙක්. ඊට පස්සේ ඒක අඩු වුණා 9ට 7ට 6ට 8ට අද 3කට විහිලා තියෙනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ 3ට බස්සපු අනුර කුමාර දිසානායක මහත්තයා අද කතා කරනවා මේ රටේ ජනාධිපති වෙලා මොනවද කරන්න කියලා. අනුර කුමාර දිසානායක සාර්ථකව වැල් පාලමේ භාගයක් ගිහිපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉතුරු භාගය ගෙනියන්න පුළුවන් මහත්තයෝ. ඉතින් ඒක නිසා ඔබතුමන්ලා කලබල වෙන්න එපා. අත්දැකීම් එක්ක කළපුරුද්ද පළපුරුද්ද සියලු දේත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට හරි තැනට ගෙනියනවා. මේ රටේ ජනතාව වැල් පාලමෙන් එගොඩ කරනවා. ඒක විශ්වාසයි.